සිරුදෙනාම දන්නා කාරණාවක් පසුගිය කාලයේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් බලයට පත්වුණු මියන්මාරයේ ආන්සන් සුචී ප්‍රමුඛ ඒ දේශපාලන කණ්ඩායම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ජයග්‍රහණ ප්‍රතිඵල කෙසේ වෙතත් බලෙන් පහ කරලා මිලිටරි ආණ්ඩුවක් මියන්මාරයේ බිහි වෙලා තිබේ. ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරමින් මිලිටරිකරණයක් හරහා මියන්මාරයේ ඊනියා ආණ්ඩුවක් අවනීතියෙන් බිහිවුණු ආණ්ඩුවක් අද නිර්මාණය වෙලා තිබේ. විශේෂයෙන්ම අපේ රටේ රජයක් දේශ අමාත්‍යංශයක් අවබෝධ කරගන්නට ඕන ජාත්‍යන්තර පිළිගැනීම කියන මාතෘකාව පිළිබඳව හොඳ අවබෝධයක් තිබෙන්නට ඕන. වර්තමාන ශ්‍රී ලංකා ආණ්ඩුවේ විදේශ අමාත්‍යවරය මියන්මාරයේ මේ සිදුවුණු මිලිටරිකරණ ඒකාධිපති වියරුව නොසලකා මිලිටරි ඊනියා ආණ්ඩුවකින් බිහි කරපු විදේශ අමාත්‍යවරයාට ලිපියකින් ආරාධනා කරනවා බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වෙන්නයි කියලා. අපේ රටේ විදේශ අමාත්‍යවරයා හොඳින් අවබෝධ කරගන්නට ඕන රාජ්‍ය තාන්ත්‍රික සමදතා තුල ජාත්‍යන්තර පිළිගැනීමේ කියලා විෂයක් තියෙනවා. මං හිතන්නේ වර්තමාන අපේ රටේ ආණ්ඩුවත් විදේශ අමාත්‍යවරයාත් මේ පිළිබඳව අනාවබෝධයකින් කටයුතු කරනවා. අපේ රටේ විදේශ අමාත්‍යවරයා මියන්මාරයේ මිලිටරි ආණ්ඩුවේ විදේශ අමාත්‍යවරයාට ලිපියක් යවූ පමණින් මියන්මාරයේ මිලිටරි විදේශ අමාත්‍යවරයාට යම් කිසි පිළිගැනීමක් ජාත්‍යන්තර පිළිගැනීමක් ශ්‍රී ලංකාව මියන්මාරයේ සිදුවුණු ඒ මිලිටරිකරණ ව්‍යාපෘතිය නිවැරදි කිරීම ඒ නිවැරදි ක්‍රියාවක් හැටියට පිළිගැනීමක් බවට අර්ථකථනය වෙනවා. මං හිතන්නේ මේ රජයට ජාත්‍යන්තර සබඳතා පිළිබඳව වැඩි දැනුමක් ක්‍රියාත් දැනුමක් නොමැති තත්වයක් තුළ මේ බරපතල වරද ක්‍රියාත්මක කළ තිබෙනවා. විදේශ අමාත්‍යවරයා වර්තමාන රජයත් අනුමත කරනවද මියන්මාරයේ සිදුවුණු මිලිටරිකරණ බරපතල ප්‍රශ්නයක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.